සුවපත් දේශයක් බිහි කිරීමේ අරමුණින් ජන සුවය සහ සමගි ජන බලවේගයේ ක්‍රියාවටනම් වන හුස්මක් වැඩසටහන යටතේ හෘද රෝග සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. රජයත් අපෙන් ඉල්ලීමක් කරා හුස්ම වැඩසටහනෙන් මේ රටේ ජීවිත බේරා ගැනීම උදෙසා ඖෂධ හිඟයට පිළීමක් යොදන්න කිය. ඒ යෝජනාව කරේ මැයි 18 වෙනිදා. අපි සතුටෙන් කියන්න කැමති මැයි 19 වෙනිදා අපි පිළිගත් අභියෝගය අද දවස වෙනකොට ඉෂ්ට සිද්ධ කරලා තිබෙනවා. විශේෂයෙන්ම රිකොම්බිනන්ට් ස්ට්‍රෙප්ටොකයිනේස් ෆෝ ඉන්ජෙක්ෂන් වයල්ස් 4000ක් මම හිතන්නේ මුළු රටේම අවශ්‍යතාවය මාස එකමාරකට සෑහෙනවන ආකාරයට අපි 156ක් වටිනා ඖෂධ අද දවසේ හුස්ම වැඩසටහන තුළින් පරිත්‍යාග කරා. විපක්ෂයක් හැටියට අපි බොහොම පැහැදිලි පණිවිඩයක් ලබා දෙනවා. මුළු රටටම බලයක් ඇතුවත් හෝ නැතුවත් රටට සේවයක් කරන්නට පුළුවන්. ඔය එක එක්කෙනා කියනවා අහවල් ආණ්ඩුවක් ඕනෙලු, මේ වගේ ආණ්ඩුවක් ඕනෙලු, අන්තර්පාලනයලු, සර්වපාක්ෂිකලු, ඔය ඔක්කොටම වැඩිය ජනතාවට අවශ්‍ය විසඳුම්. ඒක තමයි ප්‍රධානතම දේ. විසඳුම් දෙන්න බැරි මොන ආණ්ඩුවකටවත් කිසිම වළංගු භාවයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා මම පැහැදිලිවම කියන කැමති ජනතාවගේ ආශිර්වාදය තුළ, සර්වපාක්ෂික ආශිර්වාදය තුළ අපිට මේ වගකීම පිරිසිදුව පැවරුණොත්, පිරිසිදුවම දූෂණයෙන් වංචාවෙන් හොරකමින් තුළව අපි කියන දේ කරන, ඒ වගේම කරන දේ කියන වැඩපිළිවෙලක් අපි මේ රටේ ක්‍රියාත්මක කරන.